සුබ සන්ධ්‍යාවක්. ඔබෙක් වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින් මවදහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ආශිර්වාද හා සුබ පැතුම් මැද රූපවාහිනී මහගෙදර 40 වන වියට පා තමයි. පොසොන් උත්සවයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය. පොසොන් උත්සවය සමරන්න ඕන උත්සව ආකාරයක. ඒක පණිවිඩයක් දෙන්න ඕනේ. මේ බෞද්ධ උත්සව අපි නවත්තන්නේ නැහැ කියලා. අසත්‍ය ප්‍රචාර හා වෛරී ප්‍රකාශවලට එරෙහිව දැඩි නීති. නැගෙනහිර ආණ්ඩුකාර ෂාන් විජේලාල්. ඉන්දියා අගමැති ලබන නවවනදා දිවයිනට. තනතිරු ගැන හතුරුසිංහගෙන් දෝෂාරෝපණයක්. දිවයිනේ ප්‍රථම රූපවාහිනී නාලිකාව වන ස්වාධීන රූපවාහිනී සේවය 140 වන උපන්දිනය අද සමරනවා. ඒ වෙනුවෙන් වික්‍රමසිංහපුර ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සර්වරාත්‍රික පිරිත් දේශනයක් අද රාත්‍රියේ පැවැත්වෙනවා. ITN 40 වන සංවත්සරය වෙනුවෙන් සැඹරුම් වැඩසටහනක් වික්‍රමසිංහපුර ITN ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී අද උදැසන පැවැත්වුණා. ඒ ITN මාධ්‍ය ජාලයේ සභාපතිනි තිලක ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන්. අභිමානවත් අවස්ථාවක සාඩම්බර පාර්ශ්ව කවියෙක් විදිහට අද දවසේ ITN මාතාවට 40 වෙනි සංවත්සරයේ සමරන ඇයට අපගේ උණුසුම සුබපැතුම් පිරිනමනවා. අපි කියන්න ඕනේ රූපවාහිනී කලාවේ මහගෙදර ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන්න ITN මාධ්‍ය ශාලය අද වෙන විට 40 වෙනි සංවත්සරයේ සමරනවා. මම හිතනවා ITN මහගෙදර සියලුම දරුවන්ට මේක ඉතාමත්ම අභිමානවත් අවස්ථාවක්. ඒ වගේම සුවහසක් ප්‍රේක්ෂක ජනතාවට අපගේ උත්තමාචාර්ය පිරිනමනවා. එදා පටන් අද දක්වා අපිත් එක්කලා මේ ගමන් මාර්ගයේ ඔබයි අපේ වැදගත් සංදිස්ථානේ. ඒ වගේම අපි අමතක කළ යුතු නැහැ ලංකාවට රූපවාහිනී හඳුන්වා දීමේදී පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ITN මාධ්‍ය ශාලේ නිර්මාතෘ ෂාන් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ඒ සියලුම දෙනාට සභාපතිවරුන්ට සිට අද දක්වා කටයුතු කරන කාර්ය මණ්ඩලයට මේ සඳහා දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මගේ උත්තමාචාරය ඒ වගේම මගේ ගෞරවය සහ ප්‍රණාමය මේ අවස්ථාවේදී පිරිනමනවා. එහෙමනම් ITN මාධ්‍ය ජාලය හැමදාම තරුණයි ඎවර් ග්‍රීන්. අපි ITN මාධ්‍ය ජාලයට සුභපත් වෙනවා. ජය වේවා සියලු දෙනාටම. රාජ්‍ය සේවයේ අවුරුදු 17කට වැඩි කාලයක් රාජකාරී කළා. අවුරුදු 40 පිරෙනකොටම මේ ආයතනයට ඇවිල්ලා සාමාන්‍ය අධිකාරී තනතුරේ රාජකාරී ඉටු කරන්න ලැබීම මම හිතන්නේ පූර්ව කරපු පිනක් වෙන්න පුළුවන්. ඒ පිනෙන් රට දැවෙනුමින් ITN මාධ්‍ය ජාලය ඉටු කරන මෙහෙවර ඉදිරියට ගෙන යන්න මගේ උපරිම දායකත්වය දැනුම සියලුම දේවල් යොමු කරන බව ITN මාධ්‍ය ජාලයේ සෞහෘදයන්ට එකසිතින් ප්‍රකාශ කර සිටිනවා. ශාන් වික්‍රමසිංහ මැතිතුමාගෙන් පස්සේ මේක බාරගත්තේ ගුවන්විදුලි සංස්ථාවේ තේවිස් ගුරුගේ මැතිතුමා. එතුමා තමයි මෙතන මේ තත්ත්වයට එන අඩිතාලම දැම්මේ. ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා තේවිස් ගුරුගේ මැතිතුමාට. ඒ කාලේ තිබ්බ අඩු තාක්ෂණයත් අඩු සේවක සංඛ්‍යාවකුත් එක්ක මේ තත්ත්වයට මේක ගොඩනගා ගන්න මුල් අඩිතාලම දැම්මට. ඒ වගේම මේ තියෙන හැම සම්පතක්ම අපිම ගොඩනගාගෙන අපිම අපේ වියදමෙන් ගත්තු දේවල්. ඒක තමයි මෙතනදී ලොකුම සන්තෝෂීම. 40 වන සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් රැසක් ITN ඔස්සේ අද දවස පුරා සහෘද ජනතාව වෙත තිරින කිරීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම නැවුම් මුහුණුවරින් යුත් වැඩසටහන් රැසක්ද මෙම මාසය පුරා ගෙනීමටයි කටයුතු යොදා ඇත්තේ. අද රාත්‍රී 8 සිට පසුදා 5 වෙනතුරු වික්‍රමසිංහපුර ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සර්ව රාත්‍රික පිරිත් දේශනයේ පැවැත්වීමට නියමිතයි. මහා සංඝයා වහන්සේ 49ක විශේෂෙහි හෙට උදැසන හිල් දානේ පිරිනැමීමට කටයුතු යොදා තිබෙනවා. Hindu Catholic ආගමික වැඩසටහන් මීට පෙර සිදු කෙරුණා. 40 වන වියට පා තබන ITN සම්බන්ධයෙන් කලාකරුවන් මෙලෙස අදහස් දැක්වුවා.
මුල්ම මම රූපවාහිනී මාධ්‍ය ආවේ ITN නාලිකාවෙන් මට අද ලොකු සතුටක් මේ 43 සංවත්සරයේ සහභාගී වීම ලැබීම ගැන මට ආරාධනා කිරීම ගැන ගොඩක් සතුටු වෙනවා චිරත් කාලයක් මේ වගේම හොඳ වැඩසටහන් කරමින් අපේ ජනතාවට මෙහෙවරක් කරන්නට වාසනාව ලැබෙන්න කියලා ඉතින් අපිත් එක්ක හැමදාම එකතු වෙලා හිටියා කලාකරුවන් අමතක කරේ නැහැ හැම වෙලාවෙම ඉතින් ඒ වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි වසර 40ක් සමරන මේ අවස්ථාවේදී මගේ හෘදයාංගම සුභපැතුම් ආශිර්වාදේ තව චිරාත් කාලයක් මේ නාලිකාව ඉතාමත් දියුණුවෙන් දියුණුවට පත් වෙලා අපේ රටට අපේ ශ්‍රී ලාංකිකයන්ට මහඟු සේවයක් කරන්නට හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අර්ථවත් හරවත් වූ මේ ගමන තවත් බොහෝ කාලයක් මේ ලොව පවතින තාක් මේ නාලිකාව පවතිවා කියලා මම ප්‍රාර්ථනා කරනවා හොඳ වැඩසටහන් සියල්ලක්ම එදා සිට අද දක්වාම ඉදිරියටත් ඔබට අහන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ITN එකට අවුරුදු 40ක් පිරණ එකට මගේ හදවතින්ම සුබපතනවා මේ ආව වගේම තව දීර්ඝ කාලයක් වැඳෙන්න වාසනාව ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා. ITN ස්වාධීන රූපවාහිනී සේවයේ 40 සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය සඳහා මෙවන විට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ නිෂාදී ගුණවර්ධන. ITN, your family channel. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යකරණයේ ප්‍රමුඛයා ලෙස පළමු රූපවාහිනී අත්දැකීම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයාට තිළින කර අදට හරියටම වසර 40ක්. වසර 40ක් පුරා ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයාට නිසි විසිදේ තිළින කරමින් ඒ අභිමානයත් එක්ක අද දවසේදී අපි ස්වාධීන රූපවාහිනියේ අපි 40 සංවත්සරය මේ විදිහට සමරනවා. ඔබේ පවුලේ නාලිකාව වුණෙත් ස්වාධීන රූපවාහිනිය අන්න ඒ නිසාවෙන්ම තමයි. ස්වාධීන රූපවාහිනියට වසර 40ක් සපිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් පසුගිය දින කිහිපය පුරාවටම මේ භූමියේදී සිදු කෙරුණා. ITN වික්‍රමසිංහපුර ප්‍රධාන පරිශ්‍රයේදී අද දවසේදී සුවිශේෂ කටයුත්තක් සිදු වීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් වෙමිනේ පවතින්නේ. ඒ තමයි තව ස්වල්ප වේලාවකින් ආරම්භ වීමට නියමිතයි සර්වරාත්‍රික පිරිත් සජ්ජායනය. ඒ වගේම තමයි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ හෙට දවසේදී ස්වාමීන් වහන්සේ 49ක විශේෂ දානමය පින්කමකුත් සංවිධානය කරන්නට අප බලාපොරොත්තු වෙන සිටිනවා. ඒ වගේම තමයි සඳහන් කරන්නට ඕනේ නිර්මාණාත්මකව ගුණාත්මකව ඔබට තිරින කරන්නට නිරන්තරයෙන්ම අප කැප වුණු ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලයත් මේ සමග සම්බන්ධ වන බව අපි ඔබට මතක් කරන්නේ ඉතාමත්ම ආදම්බරයෙන්. තවත් සජීව අත්දැකීමක් ඔබට තිළින කිරීමේ බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නම් ITN ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් මම නිෂාදී ගුණවර්ධන. ITN, your family channel. මාසයක් පුරා පැවති රාමසාන් උපවාස සමය අවසන් කරමින් ඉස්ලාම් බැතිමතුන් ඊදුල් ෆීත උත්සවය සමරනවා. ඉස්ලාමීය දින දර්ශනයේ නවවන මාසය රාමසාන් මාසයයි. නවසඳ දැකීමත් සමග ලෝපුරා ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උපවාසය අවසන් කළා. රාමසාන් උපවාසය නිමාවට පත්වීමත් සමග පළමුසඳ දැකීමෙන් පසු ඊදුල් ෆීතර් රාමසාන් උත්සවය ඉස්ලාම් බැතිමතුන් දැඩි භක්තියෙන් සහ ප්‍රීතියෙන් යුතුව සමරනවා. ශ්‍රී ලාංකිකයන් නොම්බි යනුවෙන් හඳුන්වන්නේ මෙම උපවාස සමයයි. දුප්පතුන්ට සහ ඥාතීන්ට දාන පරිත්‍යාග කිරීම සියලු ඉස්ලාමරුන්ගේ යුතුකමක් බවයි කුරාණයේ කියවෙන්නේ. ඉස්ලාම් බැතිමතුන් අනුගමනය කළ යුතු ධර්ම කරුණු පහෙන් එකක් ලෙසද එය සැලකෙනවා. රාමසාන් උත්සවය වෙනුවෙන් සුබපතන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවිශ්වාසය සහ සැකයේ අඳුර දුරුවේ සහෝදර මිනිසුන් ලෙස අත්වැල් බැඳ ගැනීමට හැකි අනාගතයක් උදා වේවායි ප්‍රාර්ථනා කරනවා. අග්‍රාමාත්‍ර රනිල් වික්‍රමසිංහ මහතා සුවැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ ජාති ආගම් ભેදවලින් තොරව ජනතාව එකවන්ව මෞබිම අභිවෘද්ධිය කරාගෙන යාමට කැපවිය යුතු බවයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ කතානායකකරු ජයසූරිය මහතාද රාමසාන් උත්සවය වෙනුවෙන් සුවැතුම් පණිවුඩ නිකුත් කර තිබෙනවා. මේ අතර ලෝපුරා ඉස්ලාම් බැතිමතුන්ද අද මහත් හරසරින් ඊදුල් ෆිතර් උත්සවය සැමරීමට එක්ව සිටිනවා. ගැටුම් පවතින ගාසා තීරයේද රාමසාන් සැමරුවා.
ලෝපුරා දහස් ගණනකට අධික ඉස්ලාම් බැතිමතුන් මක්කම වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. සිරියාවේ ගැටුම් පිළිබඳ නොතකමින් සිරියා ජනතාවද රාමසාන් උපවාසය අවසන් කරන ඊද් උත්සවයට සහභාගී වී සිටියා. ඇෆ්ගනිස්තානයේ රාමසාන් උත්සවය උත්කර්ෂවත්ව පැවැත්තුනේ එරට සිරකරුවන් දහසකට ආසන්න පිරිසකට නිදහස ලබා දෙමින්. රාමසාන් දා ලෝ විශාලතම කෑම මේසය සකස් කරමින් නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට ඊජිප්තුව සමත් වුණා. එහි දිග මීටර 3189.83ක් මීටර 7000කට ආසන්න පිරිසක් එක්ව සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ශ්‍රී ලංකා නිදහස් රජය වෘත්තීය සමිති සම්මේලනයේ අතර හමුවක් අද සිදු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා මුණ ගැසුණු ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය දුම්රිය අධ්‍යාපන සෞඛ්‍ය හා කම්කරු ක්ෂේත්‍ර ඇතුළු රජයේ සියලු ක්ෂේත්‍රයන්හි පවතින ගැටලු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළා. දැනට රාජ්‍ය සේවයේ නියතු 2016 වසරේ ජනවාරි පළමුවන දිනෙන් පසු පත්වීම් ලැබූ පිරිසට විශ්‍රාම වැටුප් අයිතිය අහිමිවීම පිළිබඳවද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කර තිබෙනවා. රාජ්‍ය සේවයේ දින 180ට වඩා සේවය කර ඇති අනියම් ආදේශක හා තාවකාලික සේවකයන් ස්ථිර කිරීම සඳහා පොදු වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම පිළිබඳවද ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කර තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට දෙවන භාෂා කඩයිම් පරීක්ෂණයේ සමත්වීම පිළිබඳ විභාගයේදී පොදු නීතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා කළා. රාජ්‍ය සේවයේ රාජ්‍ය භාෂා කඩයිම් විභාගය වෙනස් කරන්න බෑ. ඒක රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ සෑම ආණ්ඩුවක්ම පිළි අරන් තියෙන දෙයක්. අනික අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජාතීන්ගේ තිබෙන ජන අනුපාතයත් එක්ක රාජ්‍ය සේවකයේ අය අනිවාර්යයෙන්ම දමිළ ඉගෙන ගත යුතුයි කියන ප්‍රතිපත්තිය ඒක වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි, දැන් සාමාන්‍ය පාසල්වලත් හැම පාසලෙම දමිළ උගන්වනවානේ. ඉතින් ඒක නිසා උතුරේ දරුවෝ සිංහල ඉගෙන ගන්න ඕනේ, රාජ්‍ය සේවයේ දමිළ ජනතාවත් සිංහල ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම සිංහල රාජ්‍ය සේවකයන් දමිළ ඉගෙන ගන්න ඕනේ. මේක වෙනස් වෙන්න හොඳ නැහැ. මේ වැටුප් විෂමතා පිළිබඳ වෘත්ති සමිති කීපකින් කතා කළා, මේ පරිපාලන නිලධාරීන් සංගමෙන්, එතකොට දුම්රිය ලිපිකරුව ඇතුළු මේ කාරණා ටික වැඩි දීර්ඝව නැතුව සෑම වෘත්තීය සමිතියක් මට මේ තමන්ගේ තියෙන ගැටලුව සහ ඊට යෝජනාව ලිඛිතව දෙන්න මට. පොසොන් උත්සවය ඉතා ඉහළ මට්ටමින් පැවැත්වීමට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අනුරාධපුරය ඇතුළු දිවයිනේ සියලු පළාත්වල පොසොන් උත්සවයේ උත්කර්ෂවත්ව සැමරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අනුරාධපුරයට 110කට අධික සැඳහැවතුන් පිරිසක් මෙවර පැමිණෙනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා. සැඳහැවතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන හා අකිල විරාජ්කාරී වසම්මන මහතුරුන් ඇතුළු පිරිසක්ද මිටෙක්ව සිටියා. පොසොන් උත්සවය අපි මේ අවස්ථාවේදී සමරන්න ඕන උත්සව ආකාරයකින් ඉහළ මට්ටමක තියෙන්න ඕනේ. එක පණිවිඩයක් දෙන්න ඕනේ. අපිට බයක් නැහැ. ඒ වගේම අපේ බෞද්ධ උත්සව අපි නවත්තන්නේ නැහැ. මම අපේ මහානායක ස්වාමීන් වහන්සේලා සමගත් සාකච්ඡා කරා. තොරන් ඉදිකරන්න ගිය ප්‍රදේශවල ඒ අවස්ථාව තිබෙනවා නම් අපි පොලිසියට කතා කළා. ඒ වුමනා ආරක්ෂා ලැබලා දෙනවා. අපේ වජිර අබේවර්ධන ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ කොමිටියපත් කළා තියෙන්නේ. අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යාංශයෙන් අදාළ මුදල් රජයේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන කටයුතු සඳහා නිදහස් කළා තිබෙනවා. අරලියගහ මන්දිරයේ තිබෙන ප්‍රධාන ශාලාවේ අපේ නායක ස්වාමීන් වහන්සේලා සංවිධානය කරන වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක වෙනවා. සීල ව්‍යාපාරයක් සහ ඒ වැඩ කටයුතු විශේෂයෙන් 13 වෙනි දින මුළු ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 රාත්‍රී පිරිත් සංගායනාවක් පවත්වන ගමන් වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක වෙනවා. සියලුම පාසල්වල පොසොන් පොහොය ඉලක්ක කරගනිමින් වැඩසටහන් විශේෂ සීල ව්‍යාපාරයක් සහිතව ක්‍රියාත්මක කරන අතර ඊට අමතරව අපි බලාපොරොත්තු වෙන්නේ 14 වෙනිදා දිනේදී මේ පාසල්වල මේ කටයුතු සිද්ධ කරන්න. නැවතත් දේශීය පුවත්. අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාර හා වෛරී ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකිවනු පිණිස දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.
ජාතීන් අතර සහජීවනය සහ රාජ්‍ය ආරක්ෂාවට බාධා වන ආකාරයෙන් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා. ඊට වැරදිකරුවන තැනැත්තෙකුට රුපියල් දසලක්ෂයක් දක්වා දඩ මුදලක් වූ වසර පහකට නොවැඩි සිරදඬුවමක් වූ එම දඬුවම් දෙකටම යටත් වන පරිදි අදාළ නීති සංශෝධනය කෙරෙන්නේ. ඒ සඳහා වන යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. මේ අතර විවිධ ජනවර්ග සහ ආගමික කොටස් අතර සාමය හා සහජීවනය පවත්වාගෙන යාමටත් ජාතික ආරක්ෂාවටත් බාධා වන ආකාරයේ වෛරී ප්‍රකාශ සිදු කරන අය සම්බන්ධයෙන් නීතිමය පියවර ගත හැකිවන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කෙරෙනවා. එයද ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුවේ ඉල්ලීමක්. ඒ සම්බන්ධයෙන් වැරදිකරුවන අයෙකුට දඩ මුදලක් හෝ සිරදඬුවමක් නියම කළ හැකිවන පරිදි අදාළ නීති සංශෝධනය කෙරෙන්නේ. නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජිලාල්ද සිල්වා මහතා පත් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ෂාන් විජිලාල් මහතා නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේ. දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද සිදු කෙරුණා. දේශපාලනය ආගම් හා ව්‍යාපාර තුළ බලය ලබා ගැනීමේ කෙටි මාර්ගයක් ලෙස මිනිසුන් බෙදාවෙන් කිරීමට ඇතැමුන් උත්සාහ ගන්නා බව අමාත්‍ය මංගල සමරවිර මහතා පවසනවා. නීති විරෝධී ආණ්ඩුවක් යටතේ මසක කාලයකට බලය ලබා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයට එරෙහිව විශ්වාසභංග යෝජනා එකක් නොව දෙක තුනක්ම ගෙනා යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ. බොහෝ දෙමළ ජාතිකින් LTT සංවිධානය සමග කිසිදු සම්බන්ධතාවක් නොපැවැත්වූ ආසයම බොහෝ සිංහල ජාතිකින්ද ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට සහය දැක්වූයේ නැහැ. එසේම ඉස්ලාමීය ජනතාවද බොහෝ පිරිසක් අන්තවාදී රැඩිකල් අදහස් ප්‍රතික්ෂේප කරනවා. සුළු ක්‍රිස්තියානි පිරිස් සිදු කළ ජාතිවාදී ආගම්වාදී සහ මායාකාරී ඝාතනයන්ද බොහෝ ක්‍රිස්තියානියා කතෝලික ප්‍රජාවද හෙලා දැක ඇති බවයි මංගල සමරවීර මහතා පවසන්නේ. කිසියම් ජනකොටසකට බියෙන් ජීවත්වන ශ්‍රී ලාංකිකයන් පිරිසක් මත යම් දේශපාලන පක්ෂයක් මාධ්‍ය සංවිධානයක් හෝ ආගමික සංවිධානයක් සිය පැවැත්ම රඳවා ගන්නේ නම් අප ඒවා ගැන සැලකිලිමත් විය යුතුයි. ඔවුන්ගේ කාර්ය පිළිබඳ ජනතාව දැනගතහොත් ඔවුන්ට සිය භූමිකාව අහිමි වනු ඇති, ඡන්දය නොදෙනු ඇති, චෝදනා නොකරනු ඇති, කිසිවෙකුත් ඔවුන්ට ඇහුම්කම් නොදෙනු ඇති. ඒ හේතුවෙන් ජනතාව එක්සේසත් කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකු එම සංවිධාන හෝ පුද්ගලයින්ගේ නිර්දය ඉලක්කයන් බවට පත්වන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. ඔක්තෝබර් 26 නීති විරෝධී ආණ්ඩුවට සහය පළ කළේ නම් රිෂාඩ් බදුදීන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනීමට විපක්ෂය කටයුතු කරන්නේ නැහැ. අද වුවද විපක්ෂයට එකතු වී ඔහුට එරෙහිව අලවා ඇති ත්‍රස්තවාදී ලේබලය ඉවත් කර ගැනීමේ හැකියාව ඔහු සතුයි. වසර 10ක් පුරා ඔවුන් යටතේ කැබිනට් අමාත්‍ය ධුරයක් දරූ පුද්ගලයෙකු එක රැයකින් ත්‍රස්තවාදියෙකු බවට පත්වීම අරුමයක්. අන්තවාදී දේශපාලන හා ආගමික නායකින් පෝෂණය කරන මතවාද හේතුවෙන් ප්‍රචණ්ඩත්වයට යොමු මාර්ග තුළ අරගල කරන්නන් වෙනුවෙන් අනුකම්පා කළ යුතු බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ. කිසියම් ආගමක් හෝ ජාතියක් අපහස්තාවට පත්වන ආකාරයේ වෛරී ප්‍රකාශ නතර කිරීම සඳහා අවශ්‍ය නීති රීති ගෙන ඒමේ කටයුතු මෙවන විට අවසන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. අපි අද සතුටු වෙනවා ඒ අපි ක්‍රියාත්මක කරපු බොහෝ දේවල් නීති බවට පත් වෙන්න පටන් අරගෙන. ප්‍රධාන වශයෙන් මේ මූණු ආවරණය පිළිබඳව කතා කරා. ඒක තහනමක් හදිසි නීති යටතේ තමයි පණවල තිබුණේ. අපිට දැනගන්න තිබෙන විදිහට ඊයේ කැබිනට් මණ්ඩලයට ඒ පිළිබඳව යම් ආකාරයක වෙලාවෙත් සකස් කරපු අධිකරණ අමාත්‍යාංශයේ වාර්තාවට අපේ යෝජනාත් අපේ සංශෝධනත් ආරක්ෂක අමාත්‍යාංශෙත් නිර්දේශ අරගෙන පුද්ගලයෙකු හඳුනා ගැනීමට පහසු වෙන ආකාරයෙන් මූණ නිරාවරණය වෙන්න ඕන ආකාරය පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් සකස් කළා. ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලා තියෙනවා. වෛරී ප්‍රකාශ නතර කිරීම සඳහා, හේට් ස්පීච් නතර කිරීම සඳහා අවශ්‍ය නීති රීති ක්‍රියාත්මක කරන අවශ්‍ය සියලු කටයුතු මේ වන විට ඒ අමාත්‍යාංශත් එක්ක කටයුතු අවසන් කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් වුණාට අපිට මේකේ වාසිය ගන්න උවමනාවක් නැහැ. මේකේ අපිට ඕන 225කම යෝජනාවක් විදියට මේක ඉස්සරහට ගෙනියන්න. මේ සිද්ධියෙන් පස්සේ පාර්ලිමේන්තුව තුළ කල්තැබීමේ විවාද පැවැත්වා, මේ පිළිබඳව එක එකට චෝදනා කරගන්නවා, මේ පිළිබඳව විවිධ දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. මේ සියලුම දේවල් සිද්ධ නොවිය යුතුයි කියලා කියන්න සූදානම් වෙන්නෙත් නැහැ.
මේ සම්බන්ධව ප්‍රධානම වගකීම විදියට නැවත මෙවැනි තත්ත්වයක් අපේ රට තුළ ඇතිවීම සඳහා අපට හිමි වගකීම විදියට මේ රටේ නීති සම්පාදනය වී යුතුයි කියන ඒ ස්ථාවරය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භයේ ඉඳන්ම හිටියේ. රටක ජාතික ආරක්ෂාව යනු භූමියේ ආරක්ෂාව පමණක් නොවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සෝමානන්ද නාහිමිගම ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ගල්ගමුව ඉහළගම ඉදිකළ සෝමානන්ද නාහිමිගම උදාගම්මානය ජනතා අයිතියට පත් කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 198 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 20කින් සමන්විත එහි ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 290ක්. ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නට නම් ශක්තිමත් දේශයක් ශක්තිමත් රාජ්‍යයක් තිබෙන්නට ඕන. ත්‍රස්තවාදය විනාශ කිරීම උදෙසා බැරෑරුම්ම තීන්දුව తీරන අපි ගන්නට ඕන. ඒ වගේම මිත්‍රවරුනි ආර්ථිකයේ කඩා වැටුණොත් මොකද ජාතික ආරක්ෂාවට වෙන්නේ? ඕ රටවල් කණ්ඩායමක් තීන්දුව කරනවා අපි තහනම් කරනවා මේ රටට තෙල් ලබා දී. එතකොට මොකද වෙන්නේ? ජාතික ආරක්ෂාව ශක්තිමත් වෙනවද? පිටරට ගිහිල්ලා රැකියා කරන අවස්ථාව අහිමි වෙනකොට අපේ රටට විදේශ විනිමය ලැබෙනවද? අපි අවංකව හදපත්ලෙන්ම මේ සිංහල බෞද්ධ රාජ්‍යය අපි තීන්දුව කරනවා නම් රට ආරක්ෂා කරන්නට අපි සියලුම ආගම් රැකගන්නට අපි සියලුම ජාතීන් රැකගන්නට ඕන. රට තුට්ටු දෙකට බස්සලා ගිනි ජාලාවක් අවුලලා මේ රට විනාශ කරනකොට ජාතික ආරක්ෂාව තහවුරු වෙනවද? අනෙක් ජාතීන් අනෙක් ආගම් තලලා පෙලලා පොඩි කරලා කොම් කරලා පැත්තකට වීසි කරලා කිසිම දවසක සිංහල බෞද්ධ රාජ්‍යය සුරකින්නේ නැහැ. ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක්ද මීට සමගාමීව පැවති අතර රාජමාත්‍ය ජේ.සී. අලවතුල, නියෝජ්‍යමාත්‍ය නලින් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික බණ්ඩාරනායක මහතුරුන්ද එම අවස්ථාවට එක්ව සිටියා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන 9 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන 9 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන්නේ පෙරවරු 11ට පමණ. ඒ මහතා එදින පස්වරුවේ යළි දිවයිනෙන් පිටත් යාමට නියමිතව තිබෙනවා. මාලදිවයිනේ සංචාරයක නිරත වන අතරතුරදී නරේන්ද්‍ර මෝදි මහතා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. තමන්ගේ සියලු කැපකිරීම් කිසිදු පුද්ගලයෙකු ආරක්ෂා කිරීම උදෙසා නොව රට වෙනුවෙන් පමණක් බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා. මේ වෙලාවේදී කාගේ හරි සැකයක් තියෙනවා නම් ආණ්ඩුව විසින් ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු විසින් තමන් ත්‍රිවිධ හමුදාවට බුද්ධ්‍යාංශයට තමන්ගේ රාජකාරිය කරන්නට ඉඩ දෙන්නේ නැහැ බලපෑමක් කරන්නේ නැහැ කියලා එහෙනම් මගේ යුතුකමක් තිබුණා පූර්වාදර්ශයක් හැටියට එතනදී ඉදිරිපත් වෙලා එතනින් ඉල්ලාස් වෙලා ඒ රාජකාරිය සියලුම නිලධාරීන්ට කරන්න හරියට ඉඩ හදලා දෙන්න. ඒ නිසා අපි මේ තීරණය ගත්තා. මම මහලේකම් තනතුරෙන් ඉවත් වුණා එක වෙලාවක. මම හිතුවා ඒක මගේ යුතුකම කියලා මගේ පක්ෂයට. අද මම කල්පනා කරා මගේ රටට මම මේ තීරණය ගන්න ඕනේ කියලා. ඉදිරියට රට වෙනුවෙන් තවත් කැපවීම කරන්න ඕනේ නම් මම ලැහැස්ති. නමුත් ඒ කැපවීම කරන්නේ රට වෙනුවෙන්, පුද්ගලයන් වෙනුවෙන් නෙවෙයි. වෙන කණ්ඩායම් වෙනුවෙන් නෙවෙයි. එකම කැපවීම කරන්නේ මගේ රට වෙනුවෙන්. ශ්‍රී ලංකා යුද හමුදා ගුවන් සංක්‍රමණික බලසේනාවට වසර 25ක් සපිරීම සහ මානුෂීය මෙහෙයුම නිම කිරීමේ දසවස් සැමරුම වෙනුවෙන් පැවැත්වෙන රණකාමීන්ගේ පාගමනයේ 8 වන දිනය අදයි. අද උදෑසන කෑගල්ලෙන් ගමන් ආරම්භ කළ පාගමනට මග දෙපස සිටින ජනතාව උණුසුම් සුබ පැතුම් පිරිනැමුවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අපනියෝජිත චතුර සමරකෝන්. ඕනෑම අභියෝගයක් ජය ගැනීමට හැකි විරෝධාරම රණකාමීන් ශ්‍රී ලංකාව තුළ සිටින බවත් එය ශ්‍රී ලංකාව තුළ යළි යළි තහවුරු කරමින් මේ ලොව විශිෂ්ටතම හමුදාව බව මේ ශ්‍රී ලාංකික ජනතාවට සහතිකය ලබා දෙමින් සංහිඳියාව සාමය ස්ථාපිත කරන්නට මේ විරෝධරුවන් ගෙන යනු ලබන වැඩපිළිවෙලත් ඒ වගේම තමයි එය රට තුළ සාමය සමගිය ස්ථාපිත බව සහතික කරමින් ඒ විශ්වාසය මහජනතාවට ලබා දීමත් අරමුණු කරගනිමින් මේ රණකාමීන්ගේ පාගමන ඉදිරියට ගමන් කරමින් මෙවැනි විට වේවැල් දෙනිය මුස්ලිම් පල්ලියේ අසල ඒ මෞලවීතුමන් ඇතුළුවේ මුස්ලිම් සහෝදර සහෝදරයන්ගේ ආශිර්වාදය පිළිගැනීම ලැබෙන අතරතුර තමයි අපි මේ ආකාරයෙන් රැඳී සිටින්නේ. සියලු ජාතීන් සියලු ආගම් එකට අත්වැල් බැඳ ගනිමින් මේ රණකාමීන්ගේ පාගමනට තමන්ගේ ආශිර්වාද ගෞරවය ලබා දෙමින් ඉදිරියට ඇදෙන ගමන් මග තුළ තමයි මේ ආකාරයෙන් අපි එකතු වෙන්නේ. ඒ වගේම තමයි ITN ශ්‍රී ලංකා යුද හමුදාව එකට අත්වැල් බැඳ ගනිමින් මේ ජාතික වගකීම ඉටු කරද්දී ඒ සඳහා අනුග්‍රහක ශක්තිය එකතු කරනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මවකුමින් පියකුමින් සෙනෙහසින් තමන්ගේ අනුග්‍රහක ශක්තිය එකතු කර
කරද්දී ජාතික ලොතරැයි මණ්ඩලය තමන්ගේ අනුග්‍රහක ශක්තිය එකතු කරමින් අත්වැල් බැඳ ගන්නවා මේ සඳහා. අපි බලාපොරොත්තු වන ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුළදී තවත් ඔබ වෙත තොරතුරු අරගෙන එන්නට ITN වෙනුවෙන් ගෑන් සංජය නවෝද්‍ය තත්සර සමග මම චතුර සමරකෝන් වේවැල්දෙණිය මුස්ලිම් පල්ලිය අසල සිට. රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහනේ තුන්වන දින අදයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මුලිතේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ පිහිටුවීම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. වැඩසටහන පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අපනියෝජිත සිතුමින සම්පත්. ජාතික සංවර්ධනයේ ගමට ගෙන යාමේ වැඩපිළිවෙල යටතේ රට වෙනුවෙන් එකට සිටමු සංග්‍රාමයේ හතරවන අදියර මුලිතේ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පසුගිය තුන්වනදා ආරම්භ වුණා. අද හි තුන්වන දිනයයි. අද දවස පුරා වැඩසටහන් 149ක් මුලිතේ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. විශේෂයෙන් මුලිතේ දිස්ත්‍රික්කයේ පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 6ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන් ක්‍රියාත්මක වුණා. අද දවසේ සවස් භාගයේදී මුලිතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකයේ පිහිටවීම සිදු වුණා. ඒ රජයේ ප්‍රවෘත්ති ජෙනරාල් අධ්‍යක්ෂ නාලක කළුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ප්‍රදේශවල සිදුවන සංවර්ධනයේ වගේම මේ ප්‍රදේශවල තියෙන ප්‍රශ්න සමහර විටක ජනතාව මුහුණ දෙන ප්‍රශ්නත් ඒ විදිහටම කොළඹට එහෙම නැත්නම් ප්‍රධාන මාධ්‍ය ආයතන වලට sannivedane වුණාද ජනතාව දැනුවත් වුණාද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයක් විවෘත කිරීම කරනවා කියන්නේ මේ අභ්‍යන්තරයෙන් බාහිර ලෝකයකට මේක විවෘත කිරීමක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. මුලිතේ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන සංවර්ධන ක්‍රියාවලියේ අවසන් අදියර ලබන 8වනදා මුලිතේ නගර සභා ක්‍රීඩාංගණයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ITN ප්‍රවෘත්ති අංශයේ වෙඩිවෙන් සුනිල් පෙරේරා, ශාමින්ද ජයකුටි සමගින් මම සිතුමින සම්පත් කරුණාතිලක මුලිතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිශ්‍රයේ සිට. හොරණ මොරගහේන ප්‍රදේශයේ ඉන්ධන පිරුම් හලක් කොල්ල කෑමට පැමිණි පිරිසක් සිදු කළ පහර දීමකින් එහි සේවකින් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මොරගහේන නගර මැද්දේ පිහිටි මෙම ඉන්ධන පිරුම් හලට විරෝධ රථයකින් පැමිණි පුද්ගලයන් 5 දෙනෙකු එහි සේවකයන් සමග බහින් බස් වීමක් ඇති කරගත්තා. පසු රටේ සංගවා තිබූ පොලු කිහිපයක් රැගත් මෙම පිරිස එහි සේවකයන්ට පහර දී පිරුම් හලේ තිබූ රුපියල් 130,000ක මුදලක් පැහැරගෙන ගොස් තිබෙනවා. එම පහර දීම ඉන්ධන පිරුම් හලේ ආරක්ෂිත කැමරාවල මෙසේ සටහන්ව තිබුණා. සේවකයන් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කරන අතර හිසට බරපතල තුවාල සිදුව තිබූ ඉන්ධන පිරුම් හලේ කළමනාකාරවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවුණා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. අපගේ මේලඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.itnnews.lk